මහත්මා ක්‍රීඩාව සදහටම කෙලෙසු මෙම ඡේද ජනපත කීර්තියට පත් වීම සිදු වන්නේ 1899 ජනවාරි මස 23 වෙනි සෙනසුරාදා ඇඩිලේඩ් ඕවල් හිදීය 21 වන සතවර්ෂයේ ලෝබියු වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා වූ මුත්තයා මුරලදරන් 1999 වර්ෂයේදී ඇඩිලේඩ් ඕවල් හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දු යැව්වේය. එකල විනිසුරු ලෙස කටයුතු කළේ රෝස් එමර්සන් නම් විනිසුරුවරයාය. මුත්තයා මුරලිදරන් යවූ පන්දු නෝ බෝල් පන්දු ලෙස සටහන් කිරීමට රෝස් එමර්සන් කටයුතු කළේය. මෙම අසාධාරණය දුටු නායක අර්ජුන රණතුංග නායකත්වය වගකීම භාරගෙන මුරලිදරන්ට සිදු වූ අසාධාරණය ගැන විනිසුරු සමග ගැටුමක් ඇති කරගත්තේය. එම අවස්ථාවේදී නායක අර්ජුන රණතුංග සිය කණ්ඩායම සමග පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ. එවිට අපාත්‍ය විනිසුරු ටෝන් ග්‍රේ මහතා එම අවස්ථාවේදී විවරණ පෙට්ටියෙන් පහළට දිවා අතර අර්ජුන සීමා අවස්ථාවේ අර්ජුන සීමා මායිමේ නතර කරන අතර එම අවස්ථාවේදී අර්ජුන රණතුංග ක්‍රීඩා පිටියෙන් ඉවතර ගියේ නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව අහිමි වීමටද ඉඩ තිබුණි. ටෝනිගේ උපදෙස් මත අර්ජුන රණතුංග නතර වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවෙකුට පිටියෙන් ඉවත්වීම වළක්වාලනු ලැබීය. ටෝනිගේ මෙම ක්‍රියාව එකල වාර්තා නොවිය. අවසානයේ මුරලි සහ අර්ජුන ඕනෑම වරදකින් නිදහස් වූ සිද්ධියේ නීතිමය තත්ත්වය පිළිබඳ වගකීම භාරගත්තේ අවසානයේ විනිසුරුවරුන් එක්කල එකම පැමිණිල්ල වූයේ අර්ජුන ඔවුන් වෙත ඇඟිල්ල දිගු කළ බවයි. අර්ජුන රණතුංග කතා කරන්න පෙර විනිසුරුවරයා තම වෙත ඇඟිල්ල දිගු කළ බව අර්ජුන පැවසුවිට මෙයද රෝස් එමර්සන් විසින් ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ඕනෑම සාකච්ඡාවකදී කරුණු දැක්වීමට ශ්‍රී ලංකිකයන් බොහෝ විට ඇඟිලි සහ අත් භාවිතා කළ බව සටහන් විය. එය ලොව පුරා ක්‍රිකට් විචාරකයන් ක්‍රීඩකයන් වැනි අය පවා පිළිගන්නා ලක්ෂණයකි. අවසානයේදී මෙම සිද්ධියෙන් මුරලි ඉතා හොඳ ඉරියව්වෙන් පන්දු යවන බවට වාර්තා විය. ඕස්ට්‍රේලියාව ඔහුව තම තරුණ දඟ පන්දු යවන්නේ යවන්නන්ගේ උපදේශයකු ලෙසද භාවිතා කර ඇත. පන්දු යැවීමේදී මුත්තයා මුරලිදරන්ට පන්දු යැවීම තහනම් කළ ඕස්ට්‍රේලියානු විනිසුරු රෝස් එමර්සන් පිළිගෙන ඇත්තේ පන්දු යවන්නා ඇමතීමට තමාගත් තීරණය මුළුමනින්ම තමාගේ නොවන බවයි. එමර්සන් ඕස්ට්‍රේලියාවේද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට පැවසුවේ නම් නොකළ ක්‍රිකට් ඕස්ට්‍රේලියානු නිලධාරියෙකුගේ නියෝග හේතුවෙන් තමා මුරලිදරන්ට මෙම චෝදනා යොමු කර ඇති බවයි. මේ වගේ සුවිශේෂී ක්‍රිකට් තොරතුරු දැනගන්න ක්‍රිකට් ලෝකයේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.